ර විද්‍යාවේදී පරිසර සමතුලිස්තතාවේ කෙරෙහි බලපාන සාධකාතර ද්‍රව්යේ චක්‍රී කරණය ඉතාම වැදගත් වෙන මේ පාඩමේ දීමමා බලාපොරොතු වන්නේ පරිසර සමතුලිස්තාවේ කර බලපාන සාධක වන ද්‍රවයේ චක්‍රී කරණයෙහි කාබ හා නයිට්‍ර ජන කියන අත්‍යවශ්‍ය කණජනතම් මුල ද්‍රවය දෙක චක්‍රී කරණයවන ආකාරය ඔබට පැහැදිලි කිරීමට Please subscribe my page. Why go a carbon dioxide? Uh... වගෝ අයවත් වයිගෝලෙන් ඉවත්වීමත් තමයි අපි කාබන් චකරයේ දී බලන්නේ ප්‍රධාන සංචිතය වයිගෝලයේ කාබන් ඩක්සයි් නිසා අපි බලමු කාබන චක්‍රය කෝමද ක්‍රියාත්මක වෙන්න කරාකාබන් වයිගෝලේ තින් කාබන් ඩක්සයි් වයිගෝලෙන් නිවත්වන ප්‍රධාන ක්‍රමයක් තමයි ප්‍රභාසන්ස්ලේෂණ ප්‍රාසන්ස්ලේෂනයේ දී කාබන් ඩක්යි් ශාකතුළ ආහාරණනිෂපාදන සඳහා භාවිතා කරනවා වයිගෝලයෙන් කාබන් ඩයක්්සයි ජීවත්වන දෙවැනි ක්‍රමය විතයට නැසං අපිට අනෙක්කමයක් විදියට සලක්ඩ පුළුවඇන්න මේ යළයේ දීවීම වගේ රසාඇනික ක්‍රියාවන්. අපි දන්නවා හුණු දියර කෙල්සිම් කාබනෙ හදනුව නැසං විත්‍යයක හුණුවාලේප කර පවම සුදුපාට වෙන ක්‍රියාවලිය. මේ වගේ දේවල්වට තුවයි ගෝලිය කාබන් ඩක්සයි් භාවිතා වෙනවා ඉන්ඳ රසායිනිකපතික්‍රාසාහ ජලයේ දේවීම වගේ ක්‍රියාවලින් වයිගෝලීය කාබන් ඩක්සයිට ඉවත්වීම වඩ පුළවා. ශාකතුලට ලැබෙන කාබනික සංයෝගෙන තන් කාබන් ආහානිෂ්පාදනය ලැබෙනේවා සතුන්ගේ දේහතුරට ලැබෙනවා ආහාර විදියට පෝෂණයෙන්. මේ ශාකහා සතුන් මියයාමෙන් මේ ද්‍රව්‍ය කාභණික ද්‍රව්‍ය විදියට පසට එකතුේෙනවා ශාකත් සතුන් මේ යාමය මගින් මේ කාබනිික ද්‍රවිය පොළොවයට වැල්ලෙලා ලිර්ගකාලිනව සිදුවන ප්‍රතික්‍රියා සමූහයක් මගින් එමනතා අපි කියන පොසිල කරනය මගින් පොසිල හින්දන හැදන්න පුළුවන් මේ පොසිල හින්දන අපි භාවිචයට ගන්නවා විග විධාකාරයේයට විශේෂ කණජයින් දන විදර නැස ගල්ලංගොර සහ කණජ සෙල් විජේයට අපි වාවිතාට ගන්නවා. මේ රසවාහන වලදි දහනෙන් නැවත මේ වයිගෝලය කබ යික්යි වයිගෝලට ලබන්න පුළුවන් ඒවාගේම කර්මාන් සරසුල සිදුවන දහන ක්‍රියාවලිය ප්‍රසිපඵලයක් විජරත් නැවත වයි ගෝරේට කාබ් ඩක්යිඩ් අයවැ පුළුව ඒවගේ ජීවී දේහෙතුරට ඇසුළුත්ේ ආහාරවිජෙල් ලබුණු කාබණික සංගයෝග ස්සනයේී කාබන් ඩක්සයිඩ් ලෙසර් නැත වයි ගෝල එක සවන්නස් පුලොන්කම තියනවා. ඒවගේ මේ ජීවින් කාබනිික දැවී විජරස නෝට ීරාබත් වෙලා නැත විියෝජනය විියෝජන ක්‍රියාවලින් නැවත වයිගෝලට කාබන් ඩක්සයිඩ් විජෙල් ලබාගැනීමට හැකි ඇහෝ ලබෙනවා. අපි ස්වලකිව වයිගෝලෙන් කාබන් ඩක්සයිඩ ඉවත්වන ක්‍රමයක් තමයි මේ ජලයේ දියවීම හා රසායිනික ක්‍රියා කියන්නේ. ඒ ජලයේ දියවනේවා ජලය තුළදී වීජ සංයෝක විද අවසාධනය වෙන්න පුළුවන්. මේවා නැවත ජලයේ දියවීම වෙන්න පුළුවන්. දිගින් දිගට මේ ක්‍රියාවලිය ජලයතුොල සිදුවීම පවතින්න පුළුවන්. එසේ පවතින මිනිසුන් වීජ ක්‍රියා සඳහා භාවිතා කරන්න පුළුවන් ඒවාගේම රසායිනික ක්‍රියාවලින් නිසා. යිෝලට කාබ ක්යිඩ වියට සංචිසතයට එකතුට පුලන්කම තියෙනවා ඒ වගේම තමයි ගිනිකඳු පිපිරීම් ලැව් ගිනි වගේ ස්වබභාවික ක්‍රියාදාමයන් නොස්සේස් වයිගෝලයට කාබන් ඩක්යිඩ් එකතුවෙට පොළුවන් කාබන් චක්‍රය අපි දකින වැදගත්ම සිදුවම සමයි වැදගත්ම ඉතා කාබන් චක්‍රේ තුළිත සාවය කිරී බලපාන ප වැදගත්ම කාරණය විජේත ප සලකන්න පුළුවන් ප්‍රභාසන්ස් ලේෂණේ ්‍රභාන්ස්ලේෂණය සමයි වයිගෝලිය කාබන් ඩක්යි වයිගෝලෙන් ඉවත් කිරීම සිද්ධ කරන ප්‍රධා නම ක්‍රමය. අය වෙන ක්‍රම ගන්නාවක් වගෝලඩ තිබුණට ඉවත්වීමේ ප්‍රධානම එක ක්‍රමයයි තියන්නේ ඒ ප්‍රභාසන්ස්ලේෂණ ක්‍රියාවලිය. එමන කාවිෙන් චක්‍රය පිළිබොඳව ඔබට ප්‍රමාණවත් ධනමක් ලැබන්නට ඇැසයි මා විශ්වාස කරනවා. අපි එහම නම් නෛත්‍රජන් චක්‍රය ගැන බලමු. නෛතජන් චක්‍රයේ. නෛත්‍රජන් මොලද්‍රවිය චක්‍රී කරණය වන ආකාරයා අප සලකා බලන්නේ. නෛත්‍රජන් චක්‍රය ප්‍රධාන සංචිත විදිීට අප සලකන්නේ වයිගෝලිය නෛත්‍රජන් වායුව. අපි බලමු මේවායිගෝලයේ නෛත්‍රජන් වායුව කොහොමද ජයව ගෝලය ශිලාගෝලය ජලගෝලය ඇසුළ මේ චක්‍රීකරණය සිද්ධ කරන වයිගෝලිය නෛතිගන් ඉවත් හැකි ප්‍රධහන ක්‍රම තුනක්තියනවා. එකක් සමයි මේ ජයව තිර කිරීම කියන්නේ මේ සඳහා සුද්‍රජීවින්ගේ උපකාරය ලැබෙනවා. දෙවැනි කමයි විදියට වයිගෝලිය තිර කිරීම කියන එක අප සල්කන්න පුළුවන් අකුණු ගැසීමේද වයිගෝලය නෛතිගෙන් නජන් අඩංගු වායු බවට පත්වීම නැන් නයිටජන ොක්සයි් වගේවායු බවට පත්වීම. තුංවෙනිවායිගෝලෙන් නෛතජන් ඉවත්වීම ක්‍රියාව ලිවිජ අපි සලකාණ පුළුවන් කාර්මික තිරකරණේ එමනසං අපි කර්මාන්ශාලා පරිසරයක් තුළ රසානික පහර නිපදීම වගේ ක්‍රියාවලීගින් වයිගෝලී වාතෙන් නයිටජන් ඉවත්වීම සිත වෙඩ පුළුව ජයව තිරකිරීමේදී සිද්ධවෙන්නේ ඇමෝ නියමයින විජයට පරිසරට ලැබීම ඒ සඳහා රයි සෝබියම් ඇසිට බැක්ට වගේ බැක්ටීරියාවන් සුදුර ජීවින් උදවට ගන්න නැතම් උදව් වෙනවා වයිගෝලය තිරකිරීමේදී අකුණු ගැසීමේදී සිද්ධවෙන්නේ නයිට්‍රයි් හැදින එක ් කියන සංයෝග පසට පලසරට එක සුවෙන. කාර්මික සිරකිරීමේදී night සෑදීම සිද්ධ වෙන.ෝ් බවට පත්වීමට අපිට night්‍රී කරණය කියලා කියන්න පුළුවංකම තියෙනවා. මේ ඇමෝනියම් සංයෝගයි් බවට පත්කිරීම සඳහා පරිසරේ niට්‍ර සොමනාස් කියන බැක්ටීරිියාව උපකාර වෙනම්. ඒවගේම තමයි ni ni්‍රඩ බවට පත්කිරීම එකටත් අපිටනයි්‍රී කරණය කියලා කියන්න පුළුවන් මේ niයිත්‍රී කරණය සඳහා niබ කියන සුදරිජීවි කාණ්ඩේමනම් බැක්ටරියාව උපකාර වෙනවා. ඒවගේම ඉතාම වෙදකත් කාරණය තමයි ශාකතුළට නයිට්‍රජන් පැමිණෙන්නේ නැතන් නත්‍රජන් සංහයෝග ශාකතුළට ලැබෙන්නේ අවශෝෂණයෙන්. ශාකතුලට අවශෝෂණය වෙන්නේ නයිට්‍රේට් විදිහටයි. නයිට්‍රේට් විදි ශාකතුළට මේවා අවශෝෂණය වෙනවා. ශාකසතුලට නයිට්‍රේට් විජට අවශෝෂණය වෙලා හැදින නෛටත්‍රජන් සංහය ෝග සත්ව දෙදහේතුළට ආහාර විදියට ලැබෙනවා. සත්ව දේහසතුළට ආර විදියට ලැබෙන්නේ එතකොට. සාාකතුින් ශ විෝජනය වීමෙන් ඇමෝනිියම් සංයෝග හැදෙන්න්න පුළුවන් සත්තුත් මරණය බස්රාවේ වගේ ක්‍රියාවලින් නැවස පස්සට නැතම් පරිසරට ඇමෝනියම් සංහයෝග ලැබන්න පුුවන් එතකට ඒක නැවසත් අරකව්බ චක්‍රිය මාර්ගයේ ගමන් කරනවා නයි්‍රේට් සංයෝග වයිගෝලියෙන් නයිට්‍රජන් බවට පත් කරන එකම පැහැදි ලිපියවරයි තියෙන්නේ එක තමයි මේ නයිට්‍රී හරණය සිහට මනස් තියෝ බැසිලස් වගේ බැක්ටීරියකාන්න නිතන් සුත්‍ර ජීවින් මේ සඳහා පකාර වෙනවා. මෙන්න මේ ක්‍රියාදාම තමයි අපි නයිට්‍රජන් චක්‍රය එමනන් නයිට්‍රජන් චක්‍රීය. ංසරය විසිහයට දකින්න පුළුවන්වෙන්නේ මේකේ වැදගත්ම පියවර විදියට අපිට සාල කන්න පුළුවන්ගන්නේ නයිටත්‍රී හරණයයි. ඔබට පැහැදිලුව පේන දී තමයි මේ නට්‍රජන් චක්‍රය පුරාම සුද්‍ර ජීවී ආධිපත්තිය පැසිරලා තියෙන එක. ඒමනං නත්‍රජන් චක්‍රය පුරාම සුදු්‍රරි ජීවිනි නිසාම වැදගත් මෙහවරක් සිද්ධ කරනවා. එම නට්‍රජන් චක්‍රය පිළිබඳ ප්‍රමාණාවත් අවබෝධයක් ඔපට ලැබෙන් නැසයිමා විශ්වාස කරනවා. මේ වගේ වීඩියෝකින්